ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් යන්නේ පසුගිය වතාවේ කොදෙව් සංචාරයේ ටෙස්ට් තරගාවලියේ හොඳින්ම වැඩපෙන්නපු ක්‍රීඩකයා නැතුව ඒ තමයි කුසල් මෙන්දිස්. කුසල් මෑත කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසාර්ථක වීම නිසා තමයි ඔහුට එක් දින කණ්ඩායමේ තැන අහිමි වෙන්නේ. කොදෙව් කණ්ඩායමේක කොදෙව් දේශයේ සෙල්ලම් කළ අවසාන ටෙස්ට් තරගාවලියේ තීරණාත්මක තරගයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණයට අරගෙන ගිය කුසල් ජනිත් වගේම කුසල්ට අනගි සහයක් දුන්නු දිල්රුවන් පෙරේරාටත් යෝග්‍යතා කඩේම පනින්න බැරි වීම තරගාවලිය අහිමි වෙන්න තරම් හේතුවක් වෙලා කියලා තමයි ආරංචි. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් මෑත කාලයේ කොදෙව්වන්ට එරෙහිව ප්‍රතිකරුවෙක් විදියට සාර්ථකම ප්‍රතිකරු විදියට හඳුන්වන්න පුළුවන් අවිෂ්ක ප්‍රනාන්දුටත් කොදෙව් තරගාවලිය අහිමිලා. ඔහු ක්‍රීඩකයන් තෝරන කඩේම් රේසෙකට සහභාගී වුණෙත් නැතුවම තමයි තරගාවලියෙන් අයින් වෙන්නේ. මේ ක්‍රීඩකයෝ කොදෙව් තරගාවලිය අහිමි කරගනිද්දී එල්පීඑල් තරගාවලියේ වැඩපෙන්නපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට තාම අවස්ථාවක් ලැබිලා නැහැ. එල්පීඑල් තරගාවලියේ සංවිධානය වුණාට පස්සේ තරගාවලියේ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන් ජාතික සංචිත වලට එයි කියන බලාපොරොත්තුවක් අපිට ඇති වුණා. ඒ තරගාවලියේ දක්ෂතම නැගින ක්‍රීඩකයා වුණු ධනංජය ලක්ෂාන්ටත් තාමත් සංචිතයට එන්න හැකි වෙලා නැහැ. ශ්‍රී ලංකාව සොයමින් හිටපු පන්දු විවිධත්වයක් තියෙන සීමිත පන්දු ආරටාවට හොඳින් ගැලපෙන ක්‍රීඩකෙක් විදිහට වැඩපෙන්නපු ලක්ෂාන් කොදෙව් සංචාරයට යන්න තරමේ හැකියාවක් තාම පෙන්වලා නැහැ කියන තැන තමයි අපේ ක්‍රිකට් ලොක්කෝ ඇත්තේ. එල්පීඑල් තරගාවලියේ තුන්විරාව ක්‍රීඩකෙක් විදිහට ඉහළ දක්ෂතා පෙන්වපු සාමාන්‍ය කොදෙව් ක්‍රීඩකයන්ට එරෙහිව වැඩපෙන්වලා තියෙන අද්දකීම් සහිත අසේල ගුණරත්නට මේ තරගාවලියේ තැනක් හිමි වෙලා නැහැ. අපේ සංචිතයේ විදිහට තේරීම් කරද්දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව T20 තරගාවලියට පසුගිය අවස්ථාවේ IPL තරගාවලියේ වැඩපෙන්වපු දක්ෂයන් ගණනාවකට අවස්ථාව ලැබිලා තියෙනවා. IPL තරගාවලියෙන් පස්සේ ඉන්දියා කණ්ඩායම ඉන්දියාවේදී මුහුණ දෙන පළවෙනි තරගාවලියට සූර්ය කුමාර් යාදව්, ඉෂාන් කිෂන්, වරුණ් චක්‍රවර්ති, රාහුල් ත්‍රිවේදියා කියන IPL තරගාවලියේ ඉහළම දක්ෂතා පෙන්වපු ක්‍රීඩකයන් කැඳවන්න ඉන්දියාව තීරණය කරලා තියෙනවා. IPL වැඩපෙන්නුත් ඉන්දියා T20 කණ්ඩායමට විතරක් නෙමෙයි එක් දින ටෙස්ට් කණ්ඩායම වලටත් එන්න පුළුවන් කියලා පසුගිය කාලේ ක්‍රීඩකයන් ගණනාවක් පෙන්නුවා. ඒ විදිහට IPL ගැන තියෙන අවධානය වගේ අවධානයක් දීලා හොඳ තරගකාරී LPL තරගාවලියකින් ශ්‍රී ලංකා කණ්ඩායමටත් ක්‍රීඩකයන් එන විදිය අපිට දකින්න පුළුවන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.